morning හැමෝටම. අපි අද ඩ්‍රීම් ට්‍රැවල් ස්පොට් වලින් යන බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තියෙන ගොඩක් ලස්සන තැනකට. ලෝකයේ 8 වෙනි පුදුමය නමින් විරුද්ධාවලිය ලැබපු සීගිරිය බලන්න තමයි අද අපි යන්නේ. අපි සීගිරියේ මාතලේ ඉඳලා නම් සීගිරියට තියෙන ගොඩක් පොඩි දුරක්. ඒත් අපි කොළඹ ඉඳලා වගේ සීගිරිය බලන්න යනවා නම් කිලෝමීටර් 175ක් වගේ කොළඹ ඉඳලා සීගිරිය දක්වත් දුරක් තියෙනවා. ඒ වගේම තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ දඹුල්ලත් හඹරණත් අතර. අපි සීගිරිය යනවන යන්න ඕනේ A1 A6 කියන රූට් වල. ඇත්තටම මම නම් හිතන්නේ අපි public transportation use කරනවට වඩා private transportation වල සීගිරිය යනවන ගොඩක් ලස්සන දර්ශන බලා ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා public transportation වල යනවන අපි දැනගත්ත විදිහට හැම පැය භාගයකට සැරයක්ම වගේ දඹුල්ල ස්ටෑන්ඩ් එකෙන් බස් එකක් එනවා සීගිරියට. සාමාන්‍යයෙන් මිනිත්තු 40ක් ඇතුළත වගේ දඹුල්ල ඉඳලා සීගිරියට ළඟා වෙන්න පුළුවන්. අපි සීගිරියේ සෙනසුරාදා දවසක. එදා නම් සීගිරිය ගොඩාක් සෙනග. අපි යනකොට අපේ වාහනේ පාක් කරන්නවත් අපිට ඉඩක් තිබ්බේ නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ සතිය අන්තිම දවසක යනවට වඩා සතිය දවසක සීගිරිය බලන්න ගියොත් ඔයාලට නිදහසේ සීගිරිය වටපිටාව තියෙන සුන්දරත්වය විඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි අපි වාහනේ පාක් කරනකොට ඒකට වෙනමම ටිකට් එකක් ගන්න ඕනේ. මම දන්න විදිහට කාඩ් වලට නම් පාගින් ටිකට් එක රුපියල් 100යි. අපි වාහනේ පාක් කරලා ඉස්සරහට යනකොට අපිට කඩවල් හම් වෙනවා. ඒ කඩවල් වලින් අපිට ඕන කරන කැප් sunglasses වතුර බෝතල් වගේම පොඩි පොඩි කැම ජාතිත් අරගන්න පුළුවන්. සීගිරිය බලන්න යන්න අපි ටිකට් එකක් ගන්න ඕනේ. ලංකාවේ වැඩිහිටියෙකුට නම් ටිකට් එකේ මුදල රුපියල් 100ක් වෙනවා. සමහර විට ළමයින්ට ඒ වගේම විදේශිකයන්ට ටිකට් එකේ ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මතක ඇතුව ටිකට් කවුන්ටර් එක ළඟ තියෙන මාර්ගෝපදේශන පත්‍රිකාව අරන් යන්න මතක තියාගන්න. මොකද අපි සීගිරිය නරඹනකොට මේ මාර්ගෝපදේශන පත්‍රිකාවෙන් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. සීගිරිය කියන්නේ පස්වන සියවසේ අගභාගයේ කාශ්‍යප රජතුමා විසින් තමන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉදිකරන ලද බලකොටුවක්. මේක ආසියාවේ සංරක්ෂිත නගරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 349ක් ඉහළින්. ඒ වගේම තමයි සීගිරිය ගලේ උස අඩි 660ක් වෙනවා. සීගිරියේ ප්‍රධාන පිවිසුම් දොරටුව පිහිටලා තියෙන සීගිරිය ගලට උතුරෙන්. ඒ වගේම තමයි සීගිරිය කියන්නේ 1982 දී UNESCO ලෝක උරුමයක් බවට පත් වෙච්ච ලංකාවේ තියෙන වටිනාම තැනක්. මම යාලට කලිනුත් කිව්වනේ අපි ආවේ සෙනසුරාදා දවසක එදා සෙනඟ ගොඩක් හිටියා කියලා. ඉතින් අපිට සිංහ පාදේ ළඟ ඉඳලා සීගිරිය ගල මුදුනට යන්න හෝලිමේම ඉන්න උනා විනාඩි 20ක් විතර. ඒ හින්දා පොඩ්ඩක් සෙනඟ අඩ දවසක આવොත් ඔයාලට නිදහසේ රස විඳින්න පුළුවන්. විනාඩි 20ක විතර ගමනකින් පස්සේ අපි ආවා සීගිරිය ගල මුදුනට. මේ බලන්න තියෙන අසිරිය. සීගිරිය ගල මුදුනේදී අපිට පුදුරංගල වගේම තවත් ගොඩාක් ලස්සන වැව් කඳු ඒ වගේම ඝන වනාන්තර වගේ ගොඩාක් ලස්සන දර්ශන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සීගිරි මාලිගාවේ තියෙන සුන්දරත්වය ඒ වගේම භාවිතා කරලා තියෙන තාක්ෂණය වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් අතිවිශිෂ්ටයි. අපි සීගිරි ගල බහින අතරතුර තමයි සීගිරි බිතු සිතුවම් ඒ වගේම කැඩපත් පවුර නරඹන්න ගියේ. සීගිරි චිත්‍රත් ගොඩක් ලස්සනයි. ඒත් එතන වීඩියෝ කරන්න ඡායාරූප ගැනීමට කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. සීගිරි කෞතුකාගාරයේදී අපේ පැණි ශිෂ්ටාචාර වගේම ලංකාවේ නන්දිසින් හම්බුන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නඩබුන් ඒ වගේම තවත් වටිනා කියන ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. අපි දැන් යන්නේ සීගිරි චාරිකාවේ අන්තිම හරියට. නැවතත් ඩ්‍රීම් ට්‍රැවල් ස්පොට් තුලින් ලස්සනම ලස්සන චාරිකාවක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.